ඔගලොන් අදත් සාදරෙන් පිළිගන්නවා මගේ වීඩියෝ එකට මම අද මේ වීඩියෝ එක අරන් එවලා තින්නේ අපේ ease of application එකේ product එක කොහොමද update කරගන්නේ කියලා. يعني අපි කලින් වීඩියෝ එකේදී කතා කරා අපි ease of application එකට කොහොමද product එක හරියට add කරගන්නේ කියලා. අපි අද මේකෙන් කතා කරන්නේ අපි add කරගත්ත product එක කොහොමද update කරන්නේ කියලා. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අපේ වීඩියෝ එකට. හරි මම මේ විදිහට මගේ e-shop web application එක open කරගත්තා. ඔයගොල්ලෝ පේනදි මේ විදිහට තමයි මගේ home page එක view වෙන්නේ. මේ විදිහට mobile phones, ආය කැන් laptops, ආය cameras සහ drones කියලා categories වලට මම බෙදලා තියෙනවා. හරි අපි මෙතනින් එකක් update කරන්න කොහොමද කියලා බලමු. මෙතනින් my shop ගිහිල්ලා එතනින් my products යන්න ඕනේ. ඒ my products තියෙන්නේ ඒ user ට අදාළව එයා update කරලා තියෙන, එයා insert කරලා තියෙන. يعني මේකට අපි e-shop web application එකට එයා දාලා තියෙන products තමයි මේ view වෙන්නේ. මේ user දාලා තියෙන products තමයි මේ දින්නේ. අපි මෙතනින් එකක් update කළ බලමු. මෙතනින් මේ iPhone 6s කියන එක update කළ බලමු. බලමු අපි ඒක update කරන්න කලින් කොහොමද තියෙන්නේ. හරි මේ තියෙන්නේ මෙතන mobile phones කියන category එක යටතේ. මෙතන ඒක out of stock තමයි තියෙන්නේ. මේ විදිහට පෙන්වනවා. බලමු මේක update කරාට පස්සේ කොහොමද එන්නේ කියලා. මෙතන buttons click කරන්න බෑ. කොහොමද items ගන්න 0 වුණාම මේක disable වෙන්න තමයි අපි හදලා තියෙන්නේ. හරි අපි මෙතන update කළ බලමු. හරි මම මේක අප්ඩේට් කරන්න කලින් ඕන දෙයක් කියන්න ඕන මොකද මම මේ 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 page එක ගැන ඔයගොල්ලන්ට තාම විස්තර කරලා නැහැ මේක මම ඊළඟ වීඩියෝ එකකින් අරන් ඉන්නම් හරි අපි දැන් යමු අපි iPhone 6s එක අප්ඩේට් කරන්න හරි මේ විදිහට අප්ඩේට් කියන බටන් එක ක්ලික් කරපුවම ඔයගොල්ලන්ට වෙනදි මේ විදිහට අපි වෙනම page එකකට අරන් යනවා අපි කලින් අර තිබ්බේ add product page එක මෙතන තියෙන update product කියලා වෙනම page එකක් තමයි තියෙන්නේ එතන අපි සමහරක් ඒවා අපි වෙනස් කරන්න දීලා නැහැ මොකද මෙතන categories කියන එක disable කරලා තියෙනවා ආය brand එකයි model එකයි කියන තුන මේ විදිහට disable කරලා තියෙනවා අපිට ඒක choice කරන්න බෑ ඒක මේ විදිහට අදලා තියෙනවා ඊට පස්සේ මෙතන product title එක විතරක් වෙනස් කරලා යකි ආය මෙතන product condition එකයි ආය product color එකයි cost එකයි මෙතනින් ආය වෙනස් කරන්න බැරි විදිහට අදලා තියෙනවා ආය මෙතන product quantity එක වෙනස් කරලා යකි ආය delivery cost එක වෙනස් කරලා යකි මේ විදිහට අපිට description එකත් වෙනස් කරගන්න පුළුවන් ආය අපේ product එකත් ආය re-upload කරන්න පුළුවන් update කරන්න පුළුවන් අපේ images හරි අපි බලමු මේක අප්ඩේට් කරලා කොහොමද අපේ page එකේ view වෙන්නේ කියලා. හරි ඊට කලින් මෙතන ඔයගොල්ලෝ පේනදි මෙතන images තුනක් තියෙනවා. මේක අප්ඩේට් කරනකොට මේ images තුන ඔටෝම අපේ database එකේ අර අපි database එකේ save කරන්නේ නැහැනේ අපේ images අපේ database එකේ save කරන්නේ අපි insert කරපුවාම ඒ photos ටික වැටෙන path එක. අපි බලමු මේ photos වල තියෙන path එක කොතනද තියෙන්නේ කියලා. හරි මම මේ විදිහට මගේ ඒ ෆෝල්ඩර් එක ඕපන් කරගන්නම්. හරි මේ තියෙන ඕගොල්ලෝ පේන ඇති ඒ දැන් අපි ඇඩ් කරන හැම ප්‍රොඩක්ට් එකකටම අදාළ ඉමේජස් ටික ඔක්කොම ඇඩ් වෙන්නේ මෙන්න මේ ෆෝල්ඩරේට. ඒ එහෙම තමයි අපි කෝඩ් කරලා දින්න. ඊපස්සේ මේ ෆෝල්ඩර් එකේ තියෙන පාත් එක තමයි අපේ ඩේටාබේස් එකේ සේව් වෙන්නේ. හරි බලමු මෙන්න මේ ඉමේජස් ටික තමයි අපේ iPhone 6s එකට අදාළව තියෙන්නේ මේ ෆොටෝස් තුන. අපි බලමු මේක අප්ඩේට් කරපුවාම එතනින් අපේ ෆෝල්ඩරෙන් ඩිලීට් වෙන තමයි අදාළ තියෙන්නේ. අපි බලමු මේක ඩිලීට් වෙනවද කියලා. හරි මං ඉස්සෙල්ලා මේක අපි iPhone 6s එක 6s plus කියලා වෙනස් කරගමු. මේක plus කියලා දාලා අපි මෙතන quantity එක අපි 22 දෙමු. 22 දීලා ආය මෙතන අපි cost එක වෙනස් කරගමු මෙතන 3000 දාලා. ආය මෙතන 3500 දාලා. ඊට පස්සේ අපි අපේ මෙතනින් කොටසක් පන් අයින් කරගන්න. හරි මේ විදිහට. ඊට පස්සේ අපි මෙතන image ටික වෙනස් කරගමු. මෙන්න මේ විදිහට images තුනක් මං add කරගන්නම්. හරි මේ විදිහට අපි images ටිකක් වෙනස් කරනවා. අපි බලමු මේක update product දී. හරි ඔයගොල්ලෝ පේනවා මේ විදිහට product has been updated කියලා alert එකක් එනවා අපිට. හරි අපි මේක okay කරලා බලමු. හරි මේ විදිහට අපි product එක update වුණා කියලා බලමු අපි ඊළඟට refresh කරලා. හරි ඔයගොල්ලෝ පේනවා මේ විදිහට අපි ඒක වෙනස් වෙලා තියෙනවා. මෙතන button දෙකක් දැන් අපිට click කරන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. මෙතන items ගාන 22 කියලා වෙලා තියෙනවා. ආයෙ මෙතන අපි profile image එකත් වෙනස් වෙලා තියෙනවා. හරි මේ විදිහට තමයි අපි update එක සිද්ධ වෙන්නේ. අපි බලමු අපි ෆෝල්ඩර් එකකින් ඒක අයින් වෙලා තිබුණා. හරි ඔයගොල්ලෝ පේන ඇති ඉතින් අපි මේ ෆෝල්ඩර් එකේ තිබ්බ ඒ ෆොටෝස් ටික නැති වෙලා තියෙනවා. මෙතන අපි අලුත් ෆොටෝස් ටික ඇඩ් වෙලා තියෙනවා මේ විදිහට. ඔයගොල්ලෝ බලාගත්තා ඒ මෙතන කොහෙවත් ඒ ෆොටෝස් ටික නැහැ. අයියෝ විදිහට තමයි අපි අප්ඩේට් එක වෙන්නේ. අපි බලමු අපි මේ කෝඩ් එක අපි මේ ඩිසයින් එකට අදාළ බෑක් එන්ඩ් එක කොහමද හදලා තින්නේ කියලා අපි කෝඩ් එක ඕපන් කරගන්න. හරි මම මේ විදිහට මගේ Visual Studio Code software එක ඕපන් කරගත්තා. ඉස්සෙල්ලා මම head section එකකින් මේ විදිහට මගේ links ටික ඇඩ් කරගෙන තිනවා. ඊට පස්සේ මෙතන අපේ body section එකේ ඔයගොල්ලෝ පේන ඇති ඉස්සෙල්ලාම අපේ header.php කියන file එක include කරලා දෙනවා අපේ header එකට අදාළව. ඊට පස්සේ මෙතන අපි session එකක් තියනවාද කියලා බලනවා. ඒ කියන්නේ user කෙනෙක් මේ වෙනකොට ඉන්නවාද කියලා මෙන්න මෙතන මේ if code එකෙන් අපි බලලා දෙනවා. අපි ඒකේ ඊට පස්සේ else part එකට ගියොත් අපේ else එක දාලා තියෙනවා. මෙතන session කියන්නේ අපේ දැන් page එකට
යුස කෙනෙක් ලොග් වෙලා නම් ඉන්නේ කියන්නේ ලොග් වෙලා නම් එයා අපේ සයිට් එකට දැන් ඇවිල්ලා තියෙන්නේ ඒක බලනවා මෙතන ඊට පස්සේ එහෙම නැත්තම් අපි රීඩිරෙක්ට් වෙන්න කියලා දාලා තිනවා ආයි හෝම් පේජ් එකට රීඩිරෙක්ට් වෙන්න කියලා දාලා තිනවා මෙතන හෝම් පේජ් එකට ඊට පස්සේ ආයි අපි දෙවෙනි if එකෙන් දාලා තිනේ මෙතන අර දැන් අපි ක්ලික් කරන්න පේක ප්‍රොඩක්ට් එකක් අප්ඩේට් කියන බටනේ ක්ලික් කරපුවාම මෙතනින් අපි ප්‍රොඩක්ට් කියලා ආයි සීසන් එකක් කලින් වීඩියෝ එකකින් කතා කරා එතන හැදින එක මේ විදිහට හැදිනලා මෙතෙන්ට අපි ඒ ප්‍රොඩක්ට් කියන සීසන් එකක් තියනවා කියලා මෙතනින් බල්ල දිනවා. මේ හැදෙන ප්‍රොඩක්ට් කියන සීසන් එක. ඒක නැත්තම් ආයෙ මෙතන අපි කියලා දෙනවා select product to update. කියන්නේ ප්‍රොඩක්ට් එක select කරන්න කියනවා update කරන්න. ඒක නිසා ආයෙ එතන අපි redirect කරලා දෙනවා myproduct.php කියන page එකට. හරි ඊට පස්සේ අපි ප්‍රොඩක්ට් එකේ design එක බලුවොත් මේ විදිහට තමයි තියෙන්නේ. මෙතන අපි ලොගෝ ටයිටල් එක දාලා තිබ්බ අප්ඩේට් ප්‍රොඩක්ට් කියලා ඊට පස්සේ මෙතන කැටගරිස් ටික දිනවා. ඕන පේනවා නම් මෙතන අපේ සිලෙක්ෂන් එක. අපි සිලෙක්ට් එක, ඒ කියන්නේ සිලෙක්ට් කරන්න අපි දෙන්නේ කැටගරිස් ටික, බ්‍රෑන්ඩ් ටික, ආය මොඩියුල් එහෙම සිලෙක්ට් කරන්න. එතනින් අපි ඩිසේබල් කරලා දිනවා. මේ තුනම මේ විදිහට. ඕන පේනවා නම් මෙතන ඩිසේබල් කරලා දිනවා. ආය මෙතන ඩිසේබල් කරලා දිනවා. අපි ඒක පෙන්නලා තියෙන්නේ මෙතන ඔප්ෂන් එක පෙන්නලා දිනවා. ඒ වුණාට ඒක අපිට ඔප්ෂන් එක මාරු කරන්න බෑ. මේ විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඕක පේනවා නම් මේ විදිහට අපි මේ කැටගරිස් ටිකත් මෙතනින් අපි database එකෙන් අරගෙන තියෙනවා. මේ විදිහට ඒ අදාළ කෝඩ් එක මෙතන තියෙන්නේ. මෙතනනොත් අපි අරගෙන තියෙනවා අපේ බ්‍රෑන්ඩ් එකට අදාළ details ටික අපේ database එකෙන්. ආයි මෙතනින් අපි model එකට අදාළ details ටික අරන් තියෙනවා. ඊට පස්සේ මෙතන ඒ තුනටම අදාළව මේ විදිහට අපි echoes දාලා ඒ model name එක, brand name එක, ආයි මෙතන categories name එක ඒ විදිහට අපි load වෙන තමයි දාලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන අපි title එක title එකට මෙතන ID එකක් දාලා තියෙනවා. ආයි මෙතන value එක يعني title එකේ දැනට value එක පෙන්වන්න ඕනේ. මොකද අපේ product එකේ දැනට තියෙන නම් පෙන්වන්න බැහැ. ඒ නිසා මෙතන value එකට අපි මේ product එකේ තියෙන current name එක මේ විදිහට දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන අපි ID එකක් දී තියෙනවා title කියලා. මොකද අපිට JavaScript එකෙන් අල්ලගෙන ඊට පස්සේ මේ අපි update කරනවනේ මෙතන අපිට title එක update කරන්න පුළුවන් විදිහට හදන්නේ. ආයෙ මෙතන ප්‍රොඩක්ට් කන්ඩිෂන් එක අපි වෙනස් කරන්න බැරි විදිහට තමයි හදන්නේ. ඒකෙත් මේක මේ විදිහට ඕගොල්ලෝ වෙනද මේ විදිහට disable කරලා දෙනවා ඒ check box දෙක මේ විදිහට. ඊට පස්සේ else එකේදී else එකේදී මේක disable කරලා දෙනවා ඕගොල්ලෝ බලාගත්ත හැකි. else එක දාලා තින්නේ අපි අර මෙතන කන්ඩිෂන් එකේ ID එක එක වුණොත් මෙහෙම වෙන්නේ නැත්නම් අනිත් විදිහට වෙන්න කියලා තමයි මේ තියෙන්නේ. අය අපි ඊළඟට බලුවොත් මෙතන ප්‍රොඩක්ට් කලර් එක ප්‍රොඩක්ට් කලර් එක මෙතන අපි ප්‍රොඩක්ට් කලර් එකත් අපි වෙනස් කරන්න බැරි වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඔබට මතක ඇති මෙතන disable කරලා දෙනවා ඒකත්. මෙතනින්ත් අපි ප්‍රොඩක්ට් කලර් එක අපේ database එකෙන් අරගෙන තියෙනවා ගහලා. හරි ආයි අපි මෙතන ප්‍රොඩක්ට් ඇඩ් ආයි කියන අපි ප්‍රොඩක්ට් කලර් එකක් ඇඩ් කරන්න තමයි මෙතනට අපි input field එක දාලා තිබ්බා. අපි ඒකත් disable කරලා දෙනවා මේ විදිහට. ආයි ප්‍රොඩක්ට් quantity එක අපි ඒකත් වෙනස් කරන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. අපි මෙතනට ID එකක් දාලා දෙනවා. ආයි දැනට තියෙන quantity එක මේ විදිහට view වෙන්න හදලා තියෙනවා. ආයෙ අපි බලන්න ගියොත් මෙතන අපේ cost එක වෙනස් කරන්න බැරි විදිහට තමයි දා තියෙන්නේ. input field එක මේ විදිහට disable කරාට අපි value එකක් දීලා තියෙනවා. ඒතකොට මේ value එක පෙන්නනවා. එතකොට අපි මේ value එක වෙනස් කරන්න බෑ. මේ විදිහට තමයි ඒක හදලා තියෙන්නේ. ආයෙ අපි payment methods ටික දිනවා. ආයෙ මෙතන delivery cost එක වෙනස් කරන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. මෙතන DWC කියලා දීලා තියෙනවා ID එකක්. ආයෙ මෙතන අපේ DOC කියලා අපේ අනිත් input field එකට මේ විදිහට දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන අපි දෙකටම values ටික add කරගෙන තියෙනවා. අපේ current values ටික මේ විදිහට add කරගෙන තියෙනවා. value එක විදිහට දාලා ආයි ඊළඟට අපි ගත්තොත් මෙතන ප්‍රොඩක්ට් ඩිස්ක්‍රිප්ෂන් එක අපි ඩිස්ක්‍රිප්ෂන් එකට දාලා තින්නේ ටෙක්ස්ට් ඒරියා එකක් අපි එතෙන්ටත් ID එකක් දාලා තිනවා මෙතනින් D කියලා value එක අපි දාලා තියෙන value එක පෙන්වන්න මෙතනින් අපේ echo එක දාලා තිනවා මේ විදිහට ඩිස්ක්‍රිප්ෂන් එක. හරි ඊළඟට අපේ ප්‍රොඩක්ට් අප්ඩේට් කරන page එකේ වැදගත්ම කොටසක් ඉන්නේ මෙතන image එක අප්ඩේට් කරන එක. ඊට පස්සේ අපි මෙතන ඒක හදලා තියෙන්නේ මෙතන ඉස්සෙල්ලාම PHP script එකක් open කරලා එතනින් අපි ඉස්සෙල්ලාම image කියලා array එකක් හදාගෙන තිනවා. ඊට පස්සේ අපි මෙතන අපේ image 3ක් add කරන්න එපා. අපි මේ image 3ට අපේ default image එක add කරලා දිනවා මෙතනින් ඉස්සෙල්ලාම. ඒ default image එක මෙතනින් assign කරලා දිනවා අපේ images 3ට. ඊට පස්සේ මෙතන අපි අපේ image කියන අපේ database එකෙන් මේ විදිහට අපේ image එකට අදාළ path එක අරගෙන තිනවා. ඊට පස්සේ මෙතන අපි for loop එකක් දාලා ඒ image එකට අපේ loop එක යන්න එපා. يعني image 3ක් තියෙනවා නම් ඒ 3 පෙන්නන view කරන්න ඕන නිසා මේ විදිහට ඒක හදලා තිනවා. ඊට පස්සේ මෙතන අපි path එක තියෙනවා නේ. path එක මෙතන src එකකින් image tag එකට අපි ඒ image tag එකේ src එකට මෙතනට ඒ path එක අපි දීලා තියෙනවා. ඒ විදිහට තමයි අපේ update page එකට අදාළව අපේ මේ images ටික load වෙන්නේ. කියන්නේ current image ටික මේ විදිහට load වෙනවා. අපිට ඕන නම් update කරා පස්සේ ඊට පස්සේ ඒ image ටික එතෙන්ට එන විදිහට තමයි අදාළ දෙන්නේ. මෙතන අපි on click එකක් පාවිච්චි කරන change product image කියලා මෙතන function එකක් call කරලා දිනවා. ඒ function එක අපි ඉස්සරහට කතා කරමු. ඊට පස්සේ මෙතන අපේ ඔක්කොම ටික ඒ විදිහට අපි select කරලා ඉවරලා
රාට පස්සේ මෙතන අපි අප්ඩේට් ප්‍රොඩක්ට් කියලා වෙනම බටන් එකක් හදලා දෙනවා. එතනින් ඔන් ක්ලික් එකක් හදලා දෙනවා මෙතන අප්ඩේට් ප්‍රොඩක්ට් කියලා. හරි ඊළඟට අපේ මේ අප්ඩේට් ප්‍රොඩක්ට් කියන බටන් එක ක්ලික් කරලා පස්සේ මෙන්න මෙතන මේ අපේ මේ අප්ඩේට් ප්‍රොඩක්ට් කියන බටන් එකට අපි හදලා තියෙනවා අප්ඩේට් ප්‍රොඩක්ට් කියලා ෆන්ක්ෂන් එකක් කෝල් වෙන. මේ ෆන්ක්ෂන් එක තමයි මේ තියෙන්නේ. අපි අර විදිහට අප්ඩේට් කරන වැලියුස් ටික අදාළ ඉන්පුට් ෆීල්ඩ්ස් ටික මේ විදිහට අපේ වේරියබල්ස් වල අල්ලගෙන දෙනවා. ඊට පස්සේ මෙතන ෆෝම් ඩේටා එකක් පාවිච්චි කරලා අපි මෙතන අපේ මේ ඉන්පුට් ෆීල්ඩ්ස් ටික අපේ update product process.php කියන ෆයිල් එකට post method එකෙන් අල්ලගන්න අපි යවල තියෙන ajax වලින් අපි ඒක යවද්දි send කරනකොට අපි මෙතන form එක අරගෙන අපි මේ form එක යවල තියෙනවා මේ විදිහට. ඊට පස්සේ මෙතන අපි මෙතන image එකට වෙනම හදලා දෙනවා. අපි images 3ක් යවන්නේ අන්න ඒ නිසා මෙතන images වලට අදාළ වෙනම form එකක් පාවිච්චි කරලා එතනින් අපි images 3 යවල තියෙනවා. ඊට පස්සේ මෙතන http request එකක් අරහා තමයි යවන්නේ අපේ update product process.php කියන ෆයිල් එකට. අපි බලමු මේ ෆයිල් එකට ගියවම ඒක මොකද්ද වෙලා තියෙන්නේ. මෙතනට අපි ඇඩ් කරලා දෙනවා අපේ ඉන්පුට් ෆීල්ඩ්ස් ටික මේ විදිහට. ඕගොල්ලෝ පේනවා ඇති අපේ ඉන්පුට් ෆීල්ඩ්ස් ඔක්කොම ටික මෙතන ඇඩ් කරලා දෙනවා. ඊට පස්සේ මෙතනින් අපේ ඉන්පුට් ෆීල්ඩ්ස් වලට දාන වැලියුස් ටික මෙතනින් අප්ඩේට් ක්වරි එකක් ගහලා අප්ඩේට් කරලා දෙනවා. ඊට පස්සේ තියෙනවා මෙතන ප්‍රොඩක්ට් හැස් බීන් අප්ඩේටඩ් කියලා මෙතන අපි වෙන ක්වරි එකක් ගහලා තියෙනවා. ඒකෝ එක ඔය ඒකෝ දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන අපේ ලෙන්ත් එක, ඒ කියන්නේ මෙතන අපි අර ඉමේජස් ටිකට වෙනම මේ තියෙන අපේ ඉමේජස් වලට දාලා කෝඩ් එක මෙතන තියෙන ඉමේජස් ඉමේජ් ටික ඇඩ් කරන්න අදාළ කෝඩ් එක මේ තියෙන කෝඩ් වෙන ඇති. ඒකට යන ලොකෝ තියෙනවා. අනිත් විදිහට අපේ ඉමේජ් එකට අදාළ කෝඩ් ටික ඒක තියෙනවා. ඊට පස්සේ ඒක ඔක්කොම හරි ගියාට පස්සේ තමයි අපේ මේජර් එකෝ එකක් එන්නේ product has been updated කියලා. එහෙම නැත්නම් බැරි වෙලා හරි අපි ඉමේජ් මේ විදිහට අපේ මෙතන ඉමේජ් කියන්නේ ඉමේජ් එකේ ෆයිල් ටයිප් එක වෙනස් වුනොත් මෙතන දාන ඉමේජ් මෙතන ඉන්වැලිඩ් ඉමේජ් ටයිප් එක ඉමේජ් එකේ ටයිප් එක වැරදි කියලා කියනවා. ඊට පස්සේ ආයෙ මෙතන අපි තව එකක් කොහෙවත් දාලා තියනවා ඉන්වැලිඩ් ඉමේජ් කවුන්ට් මෙතන එක අපි දාලා තියෙන්නේ F එකකින්. ඒ කියන්නේ අපි ප්‍රොඩක්ට් ඉමේජ් 3කට වැඩිය සිලෙක්ට් කරලා අප්ඩේට් කරන්න ගියොත් එන්නේ අපිට මේ විදිහට එනවා. හරි ඔය විදිහට තමයි අපේ ඒ අප්ඩේට් ප්‍රොසෙස් එක වෙලා තියෙන්නේ. අර ඊට පස්සේ ඕගොල්ලන්ට මම පෙන්නන්නම් අර අපේ ඉමේජ් 3 අර විදිහට සේව් වෙන්නේ කොහොමද? මේ විදිහට සේව් වෙන්නේ මෙන්න මෙතන ඕගොල්ලෝ පේන ඇති අපි අර කලින් චේන්ජ් ප්‍රොඩක්ට් ඉමේජ් කියන මෙතන ෆන්ක්ෂන් එකක් කෝල් කරලා තියෙනවා. අර අප්ඩේට් කරනකොට ඕගොල්ලන්ට පෙන්නන්නම් මේ විදිහට මම දැන් මෙතන මෙතන මේ චේන්ජ් ප්‍රොඩක්ට් ඉමේජ් කියලා අපි මෙතන ෆන්ක්ෂන් එකක් කෝල් කරා. ඒ ෆන්ක්ෂන් එක තමයි මෙතන තියෙන්නේ. අපි එතනින් අපේ ඉමේජස් ටික අපේ ඒ සයිට් එකේ ඒ වෙලාවේ view වෙන විදිහට හදාගෙන තියෙන්නේ මේ විතර මේ තියෙන විදිය. හරි ඔයගොල්ලෝ දන්නේ නැති ඒකට අදාළ කෝඩ් එක තමයි මේ තියෙන්නේ. හරි ඔය විදිහට තමයි අපේ ease of web application එකේ සරලව අපේ product එකක් update කරන්නේ. මට මේ video එකේදී ඔයගොල්ලන්ට ඔක්කොම ඒ විදිහට අකුරෙන් අකුර පැහැදිලි කරන්න බැහැ. මොකද මේ video එක පැය ගානක් දික් වෙනවා. ඒක නිසා සරලව තමයි ඔයගොල්ලන්ට මම ඒ විදිහට විස්තර කරේ. මම මේ මේ ගැන තවත් videos අරන් එනවා. මගේ මේ channel එකේ link එකත් පල්ලේ description එකේ දාලා තියන්නම්. එහෙනම් අපි තවත් මේ වගේ web programming video එකකින් හම්බ වෙනවා. If I want it, gotta make to myself a promise. I won't quit, keep going till I got it. I won't give up till I'm on top, yeah. You know I'm on top.